භූවිද්‍යාංශ පවසන්නේ උදෑසන 5:44ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බවයි. ඉරාන රතු අඩසඳ ව්‍යාපාරයේ මොහමඩ් මොසාෆර් මාධ්‍ය වෙත සඳහන් කළේ භූකම්පනයත් සමග සියලු සන්නිවේදන මාර්ග බිඳ වැටී ඇති බවයි. කම්පනය සිදු වූ ප්‍රදේශ වෙත ආධාර ලබා දීම සඳහා ගලවා ගැනීමේ පිරිස් යවා ඇති බවද ඔහු ප්‍රකාශ කළා. මෙම කම්පනයේ බලපෑම උතුරු ඉන්දියාවේ ජයිපුර්, අහමදාබාද්, චන්දිගාර් යන ප්‍රදේශවලට මෙන්ම කුවේත් සහ ඩුබායි යන රටවල්වලටද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගිය අප්‍රේල් 9 වන දින ඉරානයේ ඇති න්‍යෂ්ටික බලාගාරයේ ආසන්නයේ ඒකක 6.3ක භූකම්පනයක් සිදු වුණා. අද සිදු වූ භූකම්පනය වසර 40ක් තුළ ඉරානයේ සිදු වූ දරුණුතම භූකම්පනයයි.